සිල දෙනාම ආදරයෙන් පිළිගන්නවා ටෙක්මේනියා YouTube channel එකට. ගොඩක් පරණ විහිළුවක් තමයි Windows System 32 file එක කියන්නේ virus එකක්. ඒක delete කරන්න ඕනි. එතකොට ඔයාගේ PC එක speed දෙනවා blah 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 අරුවයි මෙව්වයි. ඔයාගේ යාළුවෝ ඕනි තරම් මේ වීඩියෝ වලට කරලා ඇති. සමහර විට ඔයත් මේ වීඩියෝ කාට හරි කරලා ඇති. ඒත් ඔය ඇත්තටම මේක කරලා බලන්න හිතලා තියනවද? ගොඩක් දුරට උත්තරේ නෑ. සමහර විට ඒක කරන්න හැදුවත් Windows එකෙන් permission දෙන්න නැතුව ඇති මේ වගේ. Windows එකෙන් මේක අපිට අනික් ෆයිල් delete කරනවා වගේ delete කරන්න දෙන්නේ නෑ. මොකද මේක Windows system file එක. මේක බැරි වෙලාවත් හරි වාදින් delete වුණත් ඔයාගේ PC එක crash වෙනවා. ඒ වුණාට මේක delete කරන්න පුළුවන්. Advanced method කීපයක්ම තියෙනවා. ඒ වුණාට අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඒවා නෙවෙයි. අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ system 32 ෆයිල් එක delete කරද්දි සහ ඊට පස්සේ මොකද වෙන්නේ කියලයි. මේ delete කරාට පස්සේ මේක recovery කරගන්න මොකක් හරි option එකක් තියෙනවද? Recovery option කොහමද වැඩ කරන්නේ? සාමාන්‍ය Windows වල තියෙන recovery option කීපයක්ම ඒවා වැඩ කරයිද system 32 ෆයිල් එක delete කරාට පස්සේ? ඒවා තමයි අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ. මම ඔයාලට මේක try කරලා බලන්න කියලා recommend කරන්නේ. ඔයාලට කරන්නම ඕනි වගේ උනක් තියෙනවා නම් ඔයා ප්‍රයිමරි යූස් කරන PC එක ඇර වෙන PC එකකට මේක try කරලා බලන්න. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. Windows system 32 file එක මෙච්චර වැදගත් වෙන්න හේතුව තමයි Windows critical file විතරක් නෙවෙයි Windows වල install කරලා තියෙන third party application වලත් files මේකේ තියෙන එක. ඒ වගේම drivers install කරපු file එකත් තියෙන්නේ මේකේ ඇතුලේ. ඔයාලට පේනවා ඇති calculator, notepad, task manager වගේ දේවල් මේකේ ඇතුලේ තමයි තියෙන්නේ. මම කලිනුත් කිව්වා වගේ අනිත් ෆයිල් delete කරන විදියට මේක කරන්න ගියොත් ඔයාට මේ වගේ permission දෙන්නේ නැහැ. ඒ වුණාට මට මේ ෆයිල් එක delete කරන්නම ඕනි. ඉතින් මම මේ permission එක advanced ක්‍රමයක් use කරලා ගත්තා. ඒක නිසා මට permission තියෙනවා මේක delete කරන්න. ඔයාට පේන නැති system 32 file එක delete වෙනවා. ඒ වුණාට මට තාමත් මේ වෙලාවේ run වෙන program වල files delete කරන්න බෑ. මම ඒකට මේ file එක ඇතුළට ගිහින් files එකින් එක delete කරනවා. ඒ වුණාට තාමත් මට සමහර ඒවා delete කරද්දී error message එකක් එනවා. හැබැයි ගොඩක් ඒවා delete වෙනවා. මම පුළුවන් තරමක් මේ විදිය delete කරලා දානවා. දැන් recycle bin එකට ගිහින් බලුවොත් ඒක සම්පූර්ණයෙන්ම වගේ තියෙන system 32 file. මම දැනටමත් ගොඩක් system files delete කරලා තියෙන්නේ. ඒ වගේම දැනටම system එක අවුල් ගිහින් තියෙනවා. start menu එකට ගිහින් බලුවොත් මම මේ icon click කරාට ඒවා ඕපන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැනටමත් start menu එක වැඩ නැහැ. අපි menu එක ඕපන් කරලා බලමු. ඒකත් වැඩ නැහැ. ඔයාලට පේන ඇති මේක load වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි Windows එක reboot කරන්නේ නැතුවත් දැනට මේක crash වෙලා. අඩුම තරමින් task manager එක ඕපන් වෙන්නේත් නැහැ. මම start menu එකේ තියෙන power button එක click කරලා PC එක restart කරන්න හැදුවාම මේ වගේ error එකක් එනවා. ඒ කියන්නේ මේ option එකේ වැඩක් නැහැ. හැබැයි Windows system 32 file එක delete වුණාට තාම Windows එක run වෙනවා. මම දැන් manually reboot කරා PC එක. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඕ මම නම් බලාපොරොත්තු වෙන්නේ blue screen error එකක් හරි black screen එකක් හරි ඒ වුණාට Windows එක ඔටෝමැටික් රිපෙයර් එකකට යන්න හදන්නේ. අපි බලමු මේක වැඩ කරයිද කියලා. මම හිතුවා ගේම එකක් ෆේල් වෙලා. අපි බලමු ඇඩ්වාන්ස් ඔප්ෂන් වලින් මොකක් හරි ගේමක් ගහගන්න පුළුවන් කියලා.
reset disk PC මම මේ විදිහට remove everything දෙනවා අඩුම තරමේ ඒකවත් වැඩ කරන්නේ නැහැ ट्रबल शूट मुकुत करें बरवेदन विंडोज रिकवरी फीचर्स मुकुत करें बरवना वाट मे पीसी आई बड़कन तत्र गोनी वाट संपूर्ण विंडोज आप इंस्टॉल करें अदापि कथा करे सिस्टम 32 फाइल के डिलीट करने का मेकन वागस कमेंट कर वीडियो को लाइक करें मैं आपके वीडियो तब पड़ा क्या तीन पहाड़ तीन रतपाट पड़ने क्लिक कर ला बेल आइकन का क्लिक करना सील देना शुभ दवा सर।